දිග මෝසම් කාලගුණ තත්වය සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට අද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයට ඇදහිලෙන අධික වර්ෂාපතනය හමුවේ කුකුලේගඟ බුලත් සිංහල ප්‍රදේශයෙන් පිටර ගැලීමට ලක්ව තිබෙනවා. එමෙන්ම පැවති අධික වර්ෂාපතනය හමුවේ හංවෙල ප්‍රදේශයේද ගංගාතුර තත්වයක් හටගෙන තිබුණා. මිනුවන්ගොඩ ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංගාතුර තත්ත්වයක් හටගෙන තිබුණේ මේ අයුරින්. මේ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබූ ආකාරයයි. එමෙන්ම අත්තනගලුවේ ද්‍රෝණී මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට සාමාන්‍ය වශයෙන් මිලිමීටර් 150කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර එම වර්ෂා තත්ත්වය සහ වරිමර්ග දෙපාර්තමේන්තුව මගින් අත්තනගලුවේ ද්‍රෝණී තුල නඩත්තු කරනු ලබන ගංගා ජලමාපකවල ජලමට්ටම් විශ්ලේෂණයට අනුව ඉදිරිපැය කිහිපය තුළදී අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජයල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් අත්තනගලුවේ සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ සුළු ගංගාතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වරිමර්ග දෙපාර්තමේන්තුව මෙතර පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නායම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබුණා. ඇදහැල්නුත් අද වර්ෂා සහිත තත්ත්වය හේතුවෙන් මාර්ග යටවීම් කිහිපයක් අපිට වාර්තා වෙලා තිබෙනවා. කෙසේ වෙතත් විශේෂයෙන්ම සීලුම දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකක දිනුමත් කළ තියෙනවා මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්. හා විශේෂයෙන්ම පවතින වැස්සි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අතුරු මාර්ග රැසක් ජලින් යට වෙලා තියෙනවා. ගංගා ජල මට්ටම් කිහිපයක් අඛණ්ඩව සමන් දීම සහ ඒ පිළිබඳව අඛණ්ඩව ප්‍රතිචාර දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා 1117 දුරකථන අංකයේ විවෘතයි 24 පුරාම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.